ජාත්‍යන්තර ක්‍රිකට් අවුරුදු 146ක් ක්‍රීඩා කරලා තිනවා. දැන් මේ අවුරුදු 146 දිම පළමු වරට ක්‍රීඩකයෙකු ටයිම් අවුට් ඩිස්මිසල් එක වුණා අද. Majestic Lankatiles fine living redefined. අයිබෝන් මම දමිත් විරිසිංහ දිල්හි අරුන් ජේට්ලි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට ද පපරේ.com වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුණු 2023 ලෝකුස්ලාන තරඟයෙන් බංග්ලාදේශය අද කඩලු තුනක ජයග්‍රහණයක් වාර්තා කරා. මේ ජයග්‍රහණය තමයි බංග්ලාදේශයට ශ්‍රී ලංකාවට එරෙහිව 15 ලෝකුස්ලානවල පළමු ජයග්‍රහණය. ඉතින් මේ තරඟ පරාජයත් එක්ක ශ්‍රී ලංකාව දැන් මේ ලෝකුස්ලානේ 6 පරාජයත් වින්ද දැන් අපිට පොඩි චාන්ස් එකක් තිබ්බ. කවුරුත් හිතන්නේ නැති වුණාට පොඩි චාන්ස් එකක් තිබ්බ සෙමි ෆයිනල්ස් යන්න. නමුත් ඒකත් දැන් ඉවරයි. දැන් තරඟ 8න් තරඟ 6ක් පැරදිලා තියෙන්නේ. ඉතින් මේ තරඟයෙන් හුඟක් දේවල් කතාබහට ලක් වුණා. නමුත් තරඟේ චරිත අසලංක ලබාගත් ශතකය ඉතාමත් හොඳ ශතකයක්. කණ්ඩායමට අවශ්‍ය වෙලාවකදී ඔහු ඇවිල්ලා ඔහුගේ දෙවැනි ශතකය ලබා ගත්තා. නමුත් තරඟේ ලොකුම ඉන්සිඩන්ට් එක උනේ මේ ජාත්‍යන්තර ක්‍රිකට් අවුරුදු 146ක් ක්‍රීඩා කරලා තිනවා. දැන් මේ අවුරුදු 146 දිම පළමු වරට ක්‍රීඩකයෙකු ටයිම් අවුට් ඩිස්මිසල් එක වුණා අද ඇන්ජලෝ මැතිව්ස්ට. ඉතින් මේ තරඟේ පුරාවටම අපි ප්‍රේක්ෂකයන් දැක්ක මොකක්ද උනේ කියලා ඇත්තටම උනේ ඇන්ජලෝ මැතිව්ස් සදිරි සමරවික්‍රම අවුට් වුණායින් පස්සේ ඔහු පිතිකරණයට ගියා. පිතිකරණයට යද්දී ඔහු පිතිකරුවෙට යන්න තියෙන්නේ විනාඩි දෙකක් ඇතුළත ගිහිල්ලා ඔහුගේ පළමු පන්දුව ෆේස් කරන්න ඕනේ. නමුත් ඔහු ෆේස් කරන්න යද්දිම ඔහුගේ හෙල්මට් එකේ ස්ට්‍රැප් එක ගැලවිලා ආවා. ඊට පස්සේ ඔහු තව හෙල්මට් එකක් ඉල්ලන වෙලාවේ බංග්ලාදේශ ක්‍රීඩකය විශේෂයෙන්ම ඔහුගේ නායක ශකිබුල් හසන් අපීල් කරා. එතකොට අපීල් එකේ හැටියට අම්පයර්ස්ලා ඇන්ජලෝ මැතිව්ස් අවුට් කියලා රූල් අවුට් කරා. ඉතින් ඒකෙන් පස්සේ ඇන්ජලෝට යන්න උනම් මේ තත්ත්වය තරඟේ පුරාවටම තිබුණා. මොකද ක්‍රීඩකයෝ අපි දැක්ක ඇන්ජලෝ මැතිව්ස් ඊට පස්සේ ඇවිල්ලා පන්දුවෙන් ශකිබ්ගේ කඩුල්ල ගත්තමත් මෙම කළා වොච් එකත් පෙන්වනවා. ඉතින් ඒ වගේ හුඟක් උණුසුම් තරඟයක්. නමුත් තරඟයෙන් පස්සේ ඇන්ජලෝ මැතිව්සුත් කිව්වේ එවිඩෙන්ස් තියෙනවා ඔහු විනාඩියයි තපර 55 එතනට ගිහිල්ලා බැට් කරන්න සෙට් වෙලා හිටියේ. නමුත් ඊට පස්සේ ස්ට්‍රැප් එක ආවම ඒතවල කූ ප්ලේයර් සේෆ්ටි එක ගැන මේ ICC එක හිතන්නේ නැද්ද? දැන් මේ ප්ලේයර් සේෆ්ටි, ඒ කියන්නේ ඇන්ජලෝ කිව්වෙත් කීප කෙනෙක්ට ස්පින කෙනෙක්ටවත් කීප් කරන්න දෙන්නේ නැහැ, හෙල්මට් එක දාන්නේ නැතු. ඉතින් ඒ වගේ වෙලාවක ඇන්ජලෝ මැතිව්ස් හරිද හෙල්මට් එකක් නැතුව බැට් කරන්නද කියන්නේ, නැත්නම් හෙල්මට් එක කැඩිච්ච හෙල්මට් එකක් එක්ක බැට් කරන්නද කියන්නේ? ඉතින් ඒ වගේ දේවල් තමයි ඇන්ජලෝ මැතිව්ස් කිව්වේ. ඉතින් ඇන්ජලෝ කිව්වෙත් ඔහු අවුරුදු 15ක් ක්‍රීඩා කරලා තිනවා. අවුරුදු 15 කවදාවත් මේ වගේ ක්‍රීඩකයෙක් සහ කණ්ඩායමක් මේ විදිහට පහත් තත්ත්වයකට වැටිලා නැහැ කියලා. දැන් තරඟයෙන් පස්සේ ඇත්තටම තරඟය පස්සේ තිබ්බ මාධ්‍ය සාකච්ඡා දෙකේම ශකිබුල් හසන් ආවා බංග්ලාදේශයෙන්, ඇන්ජලෝ මැතිව්ස් ආවා ලංකාවෙන්. ශකිබ් කිව්වේ ඔහු රූල්ස් මත ඔහුට තව ෆීල්ඩ් කෙනෙක් ඇවිල්ලා කිව්වා ඔයා මේ වෙලාවේ අපීල් කරොත් අවුට්. මොකද දැන් විනාඩි 2ක් විනාඩි 3ක් විතර පැනලා ඇති. ඒගොල්ලෝ හරියටම වෙලාව දැනගෙන හිටියේ නැහැ කියලා. තරඟය අතරතුර අම්පයර්ස්ලා, ඒ කියන්නේ ටීවී බ්‍රෝඩ්කාස්ටර්ස්ලත් එක්කත් කිව්වේ ඇන්ජලෝ පරක්කු වෙලා තමයි ආවේ කියලා. නමුත් තරඟෙන් පස්සේ අම්පයර්ස්ලා ශ්‍රී ලංකා කෝචින් ස්ටාෆ් එකට කියලා තියෙනවා ඒ වෙලාවේ තර්ඩ් අම්පයර් ගාවට ගියා නම් එතකොට තර්ඩ් අම්පයර්ට පුළුවන් ටයිමින් එක බලලා අවුද්ද නැද්ද කියලා ඩිසයිඩ් කරන්න. ඉතින් ඒ වැරද්ද වුණා. නමුත් ඒ වැරද්ද නිසා ශ්‍රී ලංකාව පරාජය වුණා කියන්න බෑ. නමුත් මේ ක්‍රිකට් ඉතිහාසයේ අමතක නොවන දිනයක් වෙනවා අද, විශේෂයෙන්ම මේ දැවියාමත් නිසා. මුළු ලෝකයක්ම කතා කරන දැවියාමක්. ඉතින් ඇන්ජලෝ මැතිව්ස් කිව්වේ ඔහු කිසිම ආකාරයේ වැරද්දක් කරේ නැහැ. ඔහු පිතිකරණයේ දෙන්නේ ගියේ මේ ඉක්විප්මන්ට් මැල්ෆැන්ෂන් එක, ස්ටැප් එක කැඩින එකේ හින්දා තමයි ඔහුට ඒ දේ වුණේ කියලා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟෙන් පසුව බංග්ලාදේශ ක්‍රීඩකයන්ට අතට අතවත් දුන්නේ නැහැ. ඉතින් මොකද ඔහු ඒක ගැනත් මාධ්‍යවේදීන් ඇහුවම ඔහු කිව්වේ අපිට රෙස්පෙක්ට් කරන කට්ටිය විතරයි අපි රෙස්පෙක්ට් කරන්න කියලා. ඉතින් ශ්‍රී ලංකාවයි බංග්ලාදේශයයි අතර මේ මෑත කාලෙදී අපි ඉස්සර නම් බංග්ලාදේශයට
හොඳරම ගුටි වැට දෙෙන නමුත් මෑත කාලයේද තරඟ උණුසුම් වෙලා ක්‍රීඩකය අතර බහින් බස්වීම් ඇති වුණ අදත් ඒක තිබ්බයි ඉතින් ඒක තවදුරටත් කටිනුවීමක් තමයි අද අපි දැක්ක ඉතිං අපි ඒ ඉන්සිඩන්ට් එකයි බහින් බස්වීම් ගැන අමතක් කරට බංලේෂ් කන්නම තමත් හොඳින් ක්‍රීඩා කර විශේෂයෙන්ම ඔවන් කඩුල ලබාගත්ත ඕන වෙලාවල මේ ටයිම් හෝට් කල කඩු ලබාගත්තරත් වල වෙන විදිහයටත් හොඳින් පන්දිවල කඩු ලබාගත් ශිලක ක්‍රීඩකින් කඩලු විසික් කරල දුන නමුත් චරිත අසලංක ඉතාමත් හොඳින් පිතිකරණය දුන වෙලාවේ චරිත අසලංක අද පිත්තෙන් හොඳ දේවල් කරට ෆිල් එකගේ අතෑරපු කැච්ච එක ශකීබුල් හසන් ලකුණු අටේද අතෑරපු කැච්ච එක ගත්තන තරගේ වෙනස් වන්න තිබ මොකද ඔහු නජමුල් හසෙන් ශන්ට සහ ශකිබුල් හසන් ලකුණු එකේ හැටනමයි පාට්නශිප් පැදම ඒ පාට්නශිප් එකෙන් තමයි තරගේ බංලදේශ් පැත්තට ගියේ ඉතිං පස්සේ ඇවිල්ලා පන්දිවන්නන් පොඩි ලේට් කම්බැක් ඇදුන ඇන්ජුල මැතිවුස් කඩු දෙකයි මයිස් තීක්ෂණ කඩු දෙකයි දිශා මදුසංක පව්ප්ලේගේ කඩු දෙකයි ඉට පස්සේ ඇයිල කඩුල ලබාගත්ත නමුත් ඒවෙදි තරගය අවසන් තරගය බේරගන්න අවස්ථාව තිබෙන ඇති මේ පරාජය ඇත්තරම ශ්‍රී ලාංකිකින්ට මහිතනේ ඉන්දියානු පරාජයටත් වඩා මේක පොඩ්ඩක් ඊට වඩා දැනෙනවා ඇති මේ විශේෂයෙන්ම මේ සිද්ධිය නිසා ඉතින් දැංශලක කණ්ඩායම බලන්න ඕනේ චැම්පියන්ස් ට්‍රෝෆි ක්වොලිෆයි වෙන නම් මේ නවසීලන්ත තරගය බැංගලෝවල ක්‍රීඩා කරන්නේ නම වෙනද ඒ තරගේ ජයග්‍රහණය කරන්න ඕනේ හැබැයි මේ වෙන විට බැංගලෝහි එකනේ වැස්ස ප්‍රෙඩික්ෂන් එකක් තියෙනවා ඉතින් වැස්සොත් එක පොයින්ට් එකයි ලැබෙන්නේ හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් බලන්න ඕනේ තරගේ ක්‍රීඩා කළ පොයින්ට්ස් දෙකම ලබාගෙන ඉතින් උණුසුම් වෙලා තියෙන්නේ බංග්ලාදේශය ශ්‍රී ලංකාව එංගලන්තය නෙදර්ලන්තය මේ කණ්ඩායම් හතරෙන් කණ්ඩායම් දෙකකටයි චැම්පියන්ස් ට්‍රෝෆි එකේ ඉඩක් තියෙන ඉතින් අපි බලමු මේ කාටද මේ තැන ලැබෙන්නේ කියලා ඉතින් අපි papare.com මුල තරගාවලිය පුරාවටම ඉන්දියාව පුරාවටම ගිහිල්ලා විස්තර ගෙනාව ඉතින් ඉදිරියේදීත් අවසාන තරගය බැංගලෝහි ඒ තරගයේ විස්තරත් ගේන්න සැදී පැදීගෙන ඉන්නවා අපිත් එක්ක ලංකටයිල් සහ බ්ලැක් නයිට් මුළු තරගාවලිය පුරාවටම අනුග්‍රහකත්වය දරුවා ඉතින් අපි මේ තරගයේ විස්තරත් බැංගලෝ ඉඳන් ගේන්න බලාපොරොත්තු වෙනවා මම දමිත් තිරසිංහ දිල්ලි අරුන් ජේට්ලි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට බොහොම ස්තුතියි Beautiful outside and inside. Black Knight, make your mark.